කියන්නේ නිින්ද කියන එක දන්නවා අපේ මූලික අවශ්‍යතාවයක් තියෙනවා ආහාර ජලය වාතය සහ නිවාස කියලා කියනවා ඒ වගේම මූලික අවශ්‍යතාවයක් තමා ඊට එකතු වී දෙයක් තමා අද සමාජයේ සම්බුව ශාරීරික ව්‍යාපාරකම නැත්නම් ෆිසිකල් ඇක්ටිවිටි සමහිත මොකද කාලයක් තිස්සේ අපි වයින් වගේ අපි ඉර බලනකොට නිදන යනවා ඒ බලනකොට හැරෙනවා අපි කාරී ඉගෙන ගත්තා කුකුල හදලා කොට අපි හැරෙන්නේ නමුත් දැන් ඒක ඔක්කොම පැත්තකට ගිහිල්ලා විදුලි කුකුල සහ විදුලිය නිසා සම්පූර්ණේ දවසෝ කියනකොට වීමක් වෙලා ඒ නිසා ස්වාභාවික වීමුදේ ඒ පැත්තෙන් අපි කියනවා ඒ වගේම තමයි ෆිසිකල් ඇක්ටිවිටි එක නැත්නම් ශරීරයේ ආකාරික නැති වෙලා තියෙනවා ඥාන වාහන කරන ක්‍රියාකාරකම් ඉදාවක් වාඩි වෙලා තියෙනවා. ඒ වගේම කය නොවේසම් දවස ගත කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම ඉර උපකරණ භාවිත කිරීම නිසා. ඒ මේ නිසා ඇත්තටම දවස හුඟක් වෙනස් වෙලා තියෙනවා. ඊනෝකරු කුසුමාර්මේ කියූ වගේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවුරුදු පහට අඩු දරුවන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ ගොඩ නැගුණු ඒ උපදෙස් මාලාව ගයිඩ්ලයින් එක ඇත්තටම හදනකොට මොකද මරත් සංසයියන් මාතේ කොටස් ක්‍රියා කළා ඒකේ මූලික මහදාස අපතේ පැය 24 ගෙවන්න කොහොමද ක්‍රියාකාරකම් කරන එක විතරක් නෙමෙයි මොකද වැදගත් වෙන්නේ පැයක් සම්පූර්ණයෙන් දවස් ක්‍රියාකාරකම් කරලා ඊළඟ පැය 8-10ක් අක්‍රිය වෙන්න ක්‍රියාකාරකමක් වුණොත් වඩා ඒ නිසා දවස ගන්න එක මේ මූලිකම දෙයක් තමයි නිින්ද කියන එක ගන්න. ඒකට අපි මේ මූලික අවශ්‍යතාවයක් හැදින් ගන්න හඳුනා ගත්තාම අපි දැනගන්න ඕනේ මොකද ඒක ඉතාමත් වැදගත් වෙන ශරීරයේ වර්ධනය සහ ගොඩක් දේවල්. දැන් අපි දන්නා අපි හිතා ගන්න නැතුව අපිට දවස් ගණන් ඉන්න පුළුවන් තමයි. අපිට ආහාර ගන්න නැතුව යම් ප්‍රමාණයකට වතුර ගන්න නැතුව ජීවත් වෙන්න ඒකම මුන්නේ දා ගන්න කොහොම හරි ඉන්නවා කියන හේතුවක් අන්තිමට ස්වභාවික අපේ නිතර යොමු වෙනවා. ඒක ශරීරය ආරක්ෂා කිරීම සඳහා හැදලා තියෙන කාර්යයක්. විශේෂයෙන්ම දරුවෙක්ගේ නිදා ගැනීම තුලේ දරුවාගේ ශරීර වර්ධනය එහෙම නැත්නම් ඊට අමතරව පටකවල තියෙන අනුපාඩු ගොඩනගා ගැනීමේ කාර්යය. ඒ වගේම තමයි දිනිය තුල යම් යම් අධ්‍යයනය කටයුතු යම් යම් දේවල් මොඩේට යන මානිටික හරියාකාරව ධාරණය කර ගැනීම අවශ්‍යයි. ඉතින් කාල වේලාව. ඒ නිසා මේ නිදා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා විශේෂයෙන් වර්ධනය වෙන දරුවෙක්ගේ කායික මානසික වර්ධනය සහ මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යන සුළු. මොකද වගේ වර්ධන හෝමෝන් වල බලපෑමක් තියෙනවා වගේම තමයි දරුවෙක් ප්‍රමාණයේ ඉක්මව ඇහැරලා ඉන්න විහාම අනිවාර්යයෙන්ම ඔහුගේ ශරීර සෞඛ්‍ය සහ ශරීරයේ වැඩි කාර්යභාරයක් කරන්නේ ඉන්ධන වැයෝ ඉන්ධන කියන ආහාර. ඒකේ වර්ධනේ ඒ පැත්තම ගනු වෙනවා. ඒ කියන්නේ වර්ධනේ වෙන්න තියෙන ආහාරවල ශක්තිය වෙන දෙයක් සඳහා දරුවෝ යවලා තියෙනවා. හුඟක් වෙලාවට අපි ගාවට එන වර්ධනේ අනු වෙන දරුවන්ගේ කල බැලුවම කීයක් හදාගන්න 11 12 කිසි හැකියාවක් නැති සමහර දෙමව්පිය කියන. එහෙම නැත්නම් ඊට පස්සේ ඇහැරෙන්නේ නැති නම් මේක නම් යාම. මේකෙන් වෙන්නේ මොකක්ද? දරුවාගේ දිවා කාලය අඩු වෙනවා. ඊළඟ දවල් දවසේ දරුවා නිදිබර වෙන්නේ. මෙයා කාර්කමක් සිදු වෙන්නේ. අපි දන්නවා අපි ක්‍රියාශීලී වුණොත් තමයි අපිට යම් දරුවෙකු බඩ ඉන්නේ. ඒකට හේතු සාමානුපාතික ආහාරය. ඒකට ඒ වගේම තමයි දරුවාගේ පාසලට ගිහිල්ලා ධාර්ම ශක්තිය ඇති වෙනවා. ඒ නිසා උගක් වෙලා තියෙන දවසේ කාලයක් වක් වෙලා අඩුවක් වෙලා තියෙන යම් ප්‍රමාණයක් මොකද දරුවා හරියාකාරව නිින්දක් ලබා ගන්න ඇති. දැන් මේ නිින්ද ගැන අපි කතා කරනකොට ඒ වගේ වුණාම දරුවාගේ අපි දන්නවා අද බොහෝ නොවන රෝග වසංගත තත්ත්වයකට පත් වෙනවා. ඒ කියන්නේ අද කොවිඩ් වසංගතයට වඩා බරපතල තත්ත්වයකට පත් වෙනවා. මොකද එන්නදකින් පියර ගන්න පුළුවන් ලෙඩක් නෙමෙයි. පැත්තකට වෙලා හැංගිලා ඉඳලා පියර ගන්න පුළුවන් ලෙඩක් නෙමෙයි. බලපෑම ඇති වෙන්නේ අවුරුදු 15 20 25 ගියාම. ඒ නිසා අපි දන්නවා අද අවුරුදු 30ක් 70ක් අතර වැඩි පුත්කලේ
සියයට විස්සකට වඩා ප්‍රමාණයක් වංකාවේ හලින් ජීවිතක්ෂයට බෝනවට රෝග නිසා මරණයට පත්වෙන්න හේතුව. එක එක හේතුවක් තමයි මේ විෂයාකාරයෙන් නිින්ද නොගැනීම. නිින්ද නොගත්තොත් ඊළඟට අනේ ඉදි මරලා ඉන්න පුද්ගලයාගේ ස්ට්‍රෙස් හෝමෝන්ස් වැඩි වෙනවා. ඒ ස්ට්‍රෙස් හෝමෝන්ස් වැඩි වෙනකොටේ අපෝ ශරීරේ හානියක් නිසා ශරීරයට වැඩදායීයක් සිදු වෙන්නේ නැහැ. ඒකෝ අපි ඉස්සරහ කරා කියලා නිදා ගැනීම. පරිශ්‍රණ වලින් වෙන්න තියෙන දේ තමයි නිදා ගැනීම ඉතාම වැඩි කියේ වේවා දරුවේ වේවා රාත්‍රී 10 මේ හතරක් අතර කාලය තමයි ඉතාම සුදුසුයි කියලා අරගෙන. ඒකෝ අපි නිදා ගැනීමේ කාලය ඕකෙන් දෙපැත්තට ඈත් කරගෙන යනකොට මොකද වයස අඩුනා නිදා ගැනීම වැඩි වෙනවා. මොකද වැඩි වර්ධනයක් තියෙනවා. වැඩි හානියක් තමයි මේ ව්‍යාකරණය කරනවා. ත්‍යාගිසාරේ ඔලේ ඉන්න දේවල් හරියට ප්‍රොසෙස් කරලා ධාර්ණී කර ගන්න ඕනේ. ඒකට වැඩි කාලයක් තියෙනවා. වයස අඩු වෙන්න වැඩි වෙන්න නිදාගෙන ඉන්න කාලය යම් ප්‍රමාණයකට අඩු වෙනවා. නමුත් වැඩි හිටියේ අවම වශයෙන් පැය 5ක්. පැය 6කට නම් වඩා අඩු වෙන්න නැහැ. සමහර විදිහට වෙනස් වෙනවා. නමුත් 6ක් 7ක් අතර නැත්නම් 6ක් 8ක් අතර ප්‍රමාණයක කාලය අනිවාර්යෙන් නිදාගෙන ඉන්න දෙකක් තුන වැඩි හිටියේ. එතකොට ඔයලා සාමාන්‍ය නිදාගත යුතු කාල සීමාවන් ඔහුගේ අවුරුදු 4 2019 තමයි මේක වෙච්චුලා ඉන්නේ ආවේ. එතකොට ඒ වර්ධේක අනුසාරේ උන් චාට්යක් අපි දාලා තිනවා ළම වර්ධන සටහන. ඔහුගේ අවුරුදු 4 විතර කාලේ පිට එකට ආපු වර්ධන සටහන වල මේ අප්ඩේට් එක කරලා තියෙන මේ ටේබල් එකක් තියෙනවා. ඔච්චර වෙලාවක් ඉරවල දරුවා වෙන්න පුළුවන්. ඔච්චර වෙලාවක් නිදා ගැනීම අවශ්‍ය වෙනවා කියන සහ ශරීරය ආකාරයෙන් පිළිගන්න. ඒකින් අපිට පුළුවන් වුණා නම් සාමාන්‍ය අවුරුදු 6-12 අතර කාලේ දරුවෙක් මමයක්, වයස මමයක් 6-12ක් ඉඳා ගන්න ඕනේ. එහෙම නැත්නම් අවුරුදු 13-18 වගේ කාලෙක ඉන්නේ අවුරුදු 8-10ක් ඉඳා ගන්න ඕනේ. ඒක වැදගත් වෙන්නේ කොයි වෙලාවෙම කොතන හරි ඉඳා ගැනීමට. මේ අලුතෙන් හතර මේකම කියන්නේ විතරා විදියකට අපි මානසික වශයෙන් දැන් දෙන්නු ඉඳා ගැනීමක් දැන් අදා ගන්නන්න වෙලා කියන තත්ත්වයකට පත් වෙලා ඉන්දියාවේ දිනුමේ මේක වෙන වෙලා තියෙන ඉතින් ඒක මම කියන්නේ සමාජයේ වෙනස් වීම තාක්ෂණයේ වෙනස් වීමත් එක්ක ඒවැ අනුපාඩු අපි දා ගන්න වෙනවා අර පස්සේ වගේ කාලපරාසය දාමත් වැඩගත් වෙනවා පුද්ගලයේ අනිවාර්යයෙන්ම තමන්ට සුදුසු වෙලාවට නිදාගෙන එකම වෙලාවකට සමාන වෙලාවට හැරෙන්න ශරීරය පුහුණු කරගත්තා නම් ඉදාමත් ශරීරයට ඒ බර දැනෙනවා අඩුයි. ඒකෝට ශරීරයත් නිකන් ඇත්තටම යන්ත්‍රයක් වගේ. යන්ත්‍රයක් වුණත් එකේ විදිහට පාවිච්චි කරනවා. ඒකේ වැරැන්ඩියායක මානිය වැඩි වෙනවා. ඒ වගේම තමයි මානව ශරීරයේ යම් කිසි වෘද්ධකට එකම ක්‍රමයකට යන්න ගියොත් ඒකේ හෝමෝන ඔක්කොම එක ගන්න සිද්ධ වෙනවා. ඒක අපි හුඟක් වෙලාට කියන අපි ආනිදා ගන්න දවල් මේ ළමයි නිදා ගන්නවා. නමුත් දවල් නිදා ගැනීම වගේ ඉන්නේ රාත්‍රියේ නිදා ගන්නවා. ඒක දන්නවා. ආලෝකයේ සංකේතය විවක්තන සතුවක්. මේ රාත්‍රියට හැරලා දවල්ට නිදාගන්න වර්ගයේ සතුට නෙමෙයි. අපේ පරිණාමයේ වෙලා තියෙන්නේ දවල් දවසේ ක්‍රියාශීලී වෙලා රාත්‍රී කාලයේදී අපි නිදාගන්න. ඒකෝට ඒකට අනුරූපව පොළේ යම් යම් ක්‍රියාකාරීම් වල වෙනස්කම් ඇති වෙනවා. ඒකෝට ඒවට හරියට විදිහට තමයි අපි දවස් හදාගෙන යන්නේ. ඒකෝට හුඟක් දේවල් වලින් පෙන්නලා දෙන්නවා අඩු නිින්න නිසා මානසික ආතතිය වැඩි වෙනවා. මානසික ඒකාග්‍රතාවය නැති වෙනවා. ඊළඟට යම් කිසි ක්‍රියාවල් කරන පුද්ගලයන් සමහරවිට අනතුරු දායකත්වයන් වලට මුහුණ පාන්න සිදුවෙනවා. මොකද අපි මම ඉස්සෙල්ලා කිව්වා ශරීරය බේරගන්න ස්වභාව ධර්මය හැම්බෙලා ඉඳින්. ඒක අධ්‍යාත්ම තමයි කපාට කොහොමද යාම ඉන්දර පාර කරන්නේ. ඒ ඉන්නේ කොහෙද වාහනයක් කියලා මොනවද උඩකට නැගලා ඉන්නවද? ඒක සමහරවිට ඒක අහන්නේ නැහැ. ස්වභාව ධර්ම. ස්වභාව ධර්මයේ මූලික අරමුණ මොකද? ඒක ඒකට අනුව ඒ ක්‍රියාකාරකම් තුනේ අවසානයේදී පුද්ගලයාට හානියක් ඇති වෙන්න පුළුවන්. එතකොට මම දන්නේ හරියාකාරව නිදා නොගැනෙන්න හේතු වෙන දේවල් තමයි හුඟක් වෙලාවට අපි කුරුද්දක් කරනකොට ගැනීම. එහෙම නැත්නම් සමහරවිට පරිමින්නේ නින්දනය, සමහරවිට අධික ලෙස ආහාර ගැනීම නින්දනය. එහෙම නැත්නම් යම් කිසි රූපී මානසික ආතතිය ඊළඟට හුඟක් වෙලාවට කටී හිතනවා. මේ ෆිසිකල් ඇක්ටිවිටි කිරීම තුළ හරි අමාරු මහන්සි වෙනවා. නමුත්
තමාගේ ශරීර සෞඛ්‍ය වුණවන රෝග පැත්තෙන් අනිවාර්යෙන්ම වර්ධනය වෙනවා. ඊළඟ වර්ධනය වෙන ධර්මයේ මාංශ පේශි අස්ති ඉතාමත්ම හොඳට වර්ධනය වෙනවා. ඊට පස්සේ වැඩක් කරේ තමයි හරි නිින්ද ලබා ගැනීම සඳහා ඒක ඉවරයි. මොකද ඒ නිදා ගන්න නිින්ද ඉතාමත්ම හොඳාකාරව නිදා ගන්න පුළුවන්. මොකද ශරීර ක්‍රියාකාරීත්වය අනුව මොන මානසික පොළේස් වෙන හෝමෝන වල වෙනස්කම් ඇති වෙනවා. මොකද අපි දන්නවා හරියාකාරව ක්‍රියාකාරී වෙලා ව්‍යායාම වල යෙදුනොත් ඒ පුද්ගල ගොඩක් ප්‍රබෝධමත් වෙනවා. ඒතරේ ප්‍රබෝධමත් වීම තුලේ නින්දට සහ අනිත් ආතතියකින් මිදීම සඳහා ඉතාමත් වැදගත් වෙනවා. නිදා ගැනීම සඳහා විභාග කරන දෙයක් තමයි ශරීර ක්‍රියාකාරී භාවය සහ ව්‍යායාම කිරීම. එතකොට සමහර ලාවට යම් යම් ඖෂධ ගැනීම තුලේ එහෙම නැත්නම් වෙනත් මානසික පීඩනයක් එහෙම නැත්නම් වෙනත් සෞඛ්‍ය හේතු නිසා නිදා ගැනීමේ අඩුපාඩුවක් ලක්ෂණ ඒකට වෛද්‍ය උපදෙස් ලබා ගන්නවා ප්‍රධාන වශයෙන් කියන්නේ. උතර මහ ආපෝ ආවතර හිර සඳහා හිරවල තියෙන බ්ලූ ලයිට් එක නිල් පාට එළිය නිසා හේතු දෙකක් නිසා එකක් තමයි නිල් පාට එළිය නිසා මෙලටොනින් කියන නිදා ගැනීමට උදව් කරන හෝමෝනේ ඒ රසායන ද්‍රව්‍ය අනුවීමක් කරන හෝමෝනේ. උතර පෙන්නා දෙන දේ තමයි නිදා ගන්න හිරවල නිදාවන්නේ වෙන පැය ගන්නට අනුරූපව අප බයකටම හිතන්නේ මේකයි භාවිතා කරනවා කිය වගේ ගන්නත් හරියට ගන්නත් නැහැ. නමුත් පිර භාවිතා කරනවා නම් ඒකට අනුරූපව ඉඳා ගැනීම ප්‍රමාදයක් ඇති වෙනවා. ඒ නිසා පිරක් ඒක එක පැත්තකින් ඒ කියන්නේ පරිමුක්ති සිදුවන වෙනස්. අනිත් එක තමයි පිරේ භාවිතා කිරීමෙන් බලන දේ තුලේ උත්තේජනයක් වෙනවා. මේ වෙලාවේදී ආ ඒක මොකක් හරි අක්ෂර වේගක් හරි නැත්නම් යා ඒක පිට ක්‍රීඩාවක් හරි දුනොත් උත්තේජනයක්. ඒ උත්තේජන හෝමෝන් වලින් නිදාගෙන යම් ප්‍රමාණයක් ප්‍රමාද වෙනවා. ඒ කියන්නේ අවසානයේදී ඒ පුද්ගල නිදාගැනීම කරා. ඒතකොට ඒ නිසා ඉඳ තමා කියන්නේ සාමාන්‍ය හිර භාවිතා අවත්තන්කොට චතරණ කියනවා හිර තමා නිදන කාමරේ පාවිච්චි නොකරන්නේ කියන එක තමා කියන්නේ. ඒ කියන්නේ ටෙලිවිෂන් එකක් නිදන කාමරේ තියාගන්න පාවිච්චි කරනවා. නිර්දේශය දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනෙක් දේවල් වල කියන්නේ. ඒ නිසා ඉතාම වැදගත් වෙනවා මේ තිර භාවිතයේ හැදලා. මොකද ඉස්සලා කිව්වා වගේ දැන් අවුරුදු දෙකට අඩු ළමයි තිර භාවිතය සම්පූර්ණයෙන්ම එපාට වෙලා තියෙනවා. ඒක එක හේතුවක් තමයි. අතිවල පරිවිද වල ප්‍රශ්නයක්. ඊළඟට හයියෙන් හයියෙන් තිරවල දේවල් වූ වෙනකොට ඒ ළමයාටගේ මොලේ දිනු වෙලා නැහැ. හරියට හැදිලා නැහැ. ඒක ග්‍රහණය කරගන්න. මොකද ළමයාට ප්‍රශ්නයක් වෙන ඇස් දෙක හැම්බෙලා පොතින් ෆෝකස් කරගන්න. ඒ ගැටලුවක් තමයි. ඒ වගේම තමයි මුගක් වෙලාවට අපිට එන අවුරුදු දෙක දෙකමාර නමයි අරගෙන එනවා මේ කතාව කරක් කියන්නේ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි දරුවා හිරවල ඇහුවොත් කියනවා දරුවා හිරවල තමයි ඉරාගන්නේ වෙලා තියෙන්නේ. ඒකෝ ඒ හේතුව බැලුවොත් හිරයක් කියන්නේ එක පැත්තකට විතරයි පරිමිතියි. හිරෙත් එක කතා කරන්න බැරි දරුවා. දරුවා හැම වෙලාවෙම ඒක තියෙන්නේ බලාගෙන ඉන්නවා. ඒකත් එක කතාවක් නෑ. නමුත් දරුවා ග්‍රහණය කරගන්න. දරුවා බඩු අඳුරු. නමුත් ඒකට වචන භාවිතාවේ තියෙන අවස්ථාවයක් වෙන්නේ නැහැ. ඒ නිසා කතාව හරක් වෙනවා. අනිත් එක පැහැදිලිව පෙන්නලා දෙන දෙයක් තමයි ඔටිසම් කියන රෝග තමයි. ඔටිසම් කියන්නේ යම් ප්‍රමාණයක ජානක බලපෑමක් තියෙන සමාජයේ ඇතුළත සමීපව ඉන්න රෝගී තත්ත්වයක්. සරලව කියනවා. මේ රෝගී තත්ත්වය අපි දන්නවා ජානමය වශයෙන් අපිට හැමෝටම යම් යම් රෝගී මතුවෙන්න පුළුවන්. ඒකට හරියන වටපිටාව හැදුවොත් තමයි මේ රෝගය මේ මතුවෙන්නේ. ඒකට ඒක මතුවීම සඳහා මේ තිර භාවිතා කිරීම සිදු වෙනවා. ඇත්තටම මගේ පෞද්ගලික මතය නම් මම හිතන්නේ අවුරුදු 18ක් වෙනකම් ෆෝන් එකක් නම් අවශ්‍ය වෙන්නේ නැහැ. මගේ පෞද්ගලික මතය. ඒකට හේතුව මේ තිර භාවිතා මොකද මේ උපකරණය ඉතාමත්